මංහිතනයට දැනට දෙන්නේ කත්තඩු ගුඩු අරන්තියනවා රිස් කල්ල තියෙනවා. මෙතින එක එක කට්ටිය එක එක චෝදනා එල්ල කරනවා. පංගක් කට්ටිය කියනවා මේක එල්ටීටී කාපෝ නැගිටිනවා කියලා, සමහර කට්ටියක් කියනවා මේක හමුදාවෙන් යොමු කරපු දෙයක් කියලා. ඉතින් ඒ කිසිම සත්‍යතාවයක් නැහැ. මේක මං හිතන්නේ මේ අහිංසක ජනතාවගෙන් කප්පම් ගන්න කල්ලියක්. ඉතින් ඒකට දැන් දැනට මං හිතන්නේ පොලිසියෙනුත් ඒ කට්ටිය අත්අඩංගුවට අරන් තියෙනවා. ඉතින් ඒ පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඉතින් එහෙම කිසිම මේ කුමන්ත්‍රණයක් කියලා එහෙම නැහැ. මේක හමුදාවෙන් කරනවාද එල්ටීටී එක නැගිටලා එනවාද එහෙම කිසි දෙයක් නෙවෙයි. මේක නිකන් මං හිතන හැටියට මේ කප්පම් ගන්න කල්ලියක්. ඉතින් ඒකට දැන් මං හිතන්නේ නීතියෙන් ක්‍රියාමාර්ගයක් කරන් තියෙනවා. මං හිතන්නේ ඒක අදත් මං හිතන්නේ ජනාධිපතිතුමාගේ කතාව ඒක පැහැදිලි කෙරුවා. දැනට ඒ ප්‍රශ්නෙට මං හිතන්නේ හිටපු පොලිසිය නිලධාරීන් දැන් දැනට තාවකාලික අත්අඩංගුවට අරන් තියෙනවා. පරීක්ෂණේ පවත්වාගෙන යනවා දැනට. කොහොමරත් ඒක කාගේ වැරද්ද කියලා අටියට කියන්න දන්නේ නැහැ. ඒක කොහොමරත් පරීක්ෂණෙන් එළිදරව්වේ. ඉතින් ඇත්තටම අපි ඒක කිසිම ජනාධිපතිතුමා කිව්ව වගේම කිසිම පක්ෂපාතී නොවන විදිහට ස්වාධීන පරීක්ෂණය පවත්වන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒ වැඩ කටයුතු කරගෙන යනවා ඒකදී. ඒ වගේ එවැනි ප්‍රශ්න ඇති නොවෙන්න ඉදිරියේදී ඒ පොලිසියටත් හමුදාවට සියලු දෙනාටම උපදෙස් දීලා තියෙන්නේ. ඉදිරියේදී මේ ප්‍රදේශයේ ජනතාවගේ එවැනි ප්‍රශ්න ඇති නොවන විදිහට වැඩ කටයුතු කරන්න කියලා.